වර්තමාන ලෝකයේ සෑම රටක්ම දිනෙන් දින සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. මේ අතරින් මහා මාර්ග ඉදිරිවීම කැපී පෙනෙන දෙයක්. විශේෂයෙන්ම අධිවේගී මාර්ග. මෙවැනි අධිවේගී මාර්ග රටකට අත්‍යවශ්‍ය වුවත් මෙමගින් ජෛව විවිධත්වයට යම් යම් හානි සිදුවන අවස්ථාද නැතුව නොවේ. මේ සඳහා විශේෂ උපක්‍රමයක් දියුණු රටවල් විසින් භාවිතා කරනවා. ඒ තමයි සතුන්ට පාරමාරු වීම සඳහා පාලම් ඉදිකිරීම. මං අද ඔයාලට තොරතුරු කියන්න යන්නේ ලෝකයේ තියෙන එවැනි සත්ව පාලම් කිහිපයක් ගැන. සෑම වසරකම ක්‍රිස්මස් දිවයිනේ වෙසෙන රතු කකුලුවන් මිලියනයක් පමණ දෙන විතර දැමීම සඳහා පැසිෆික් සාගරයේ දෙසට ගමන් කරනවා. මෙම ගමනේදී මෝටර් රථවලට හසු වී මිය යාම වැළැක්වීමට යකඩ දැල් භාවිතයට ගෙන සෑදූ පාලම් මහා මාර්ග මතින් සවිකර තියෙනවා. නවසීලන්තයේ ඔමාරෝහි විශේෂයෙන්ම භූගත මාර්ගයක් ඉදිකර තියෙන්නේ ඒකදේශික පෙන්ගුයින් විශේෂයක් වන නිල් පෙන්ගුයින් සතුන්හට ආරක්ෂිතව ඔවුන්ගේ කැදලි කරා ගමන් කිරීමටයි. වරායේ සිට කැදලි කරා වැටී තියෙන මාර්ගය හරහා මෝටර් රථ විශාල ප්‍රමාණයක් ගමන් කරන නිසා මෙම පෙන්ගුයින් උමග මගින් සතුන්ට මෙන් මිනිසාටද විශේෂ වාසියක් සිදුවෙනවා. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හියුම් අධිවේගී මාර්ගයේ මතින් 2007 වැල් පාලමක් ඉදිකරලා තියෙනවා. ලේනුන් සඳහා ආරක්ෂිතව පාරමාරුවීම සඳහා තමයි මේ පාලම ඉදිකරලා තියෙන්නේ. පසුව මෙහි සවිකල අදෝරක්ත කැමරාවට හසු වූ රූපරාම නිරීක්ෂණය කළ විට පෙනී ගියේ ලේනුන් පමණක් නොව කොකුටු කුරුල්ලන් හා ඕස්ට්‍රේලියාවට ආවේණික වූ දඬු ලේනුන් වර්ගයක්ද මෙම වැල් පාලම භාවිතා කරන බවයි. කැනඩාවේ ඇල්බර්ටාහි පිහිටා තියෙන බැන්ෆ් ජාතික වනෝද්‍යානය තුළින් ගමන් කරන මාර්ගයක් මතින් විශාල සත්ව පාලම් 24ක් ඉදිකරලා තියෙන්නේ වෘකයන් හා වලසුන් හට ආරක්ෂිතව උද්‍යානය තුළ ගමන් කිරීමට. බ්‍රසීලයේ බාහියාහි මාර්ග මතින් දැල්මකින් සැකසූ ආරක්ෂිත පාලමක් ඉදිකරලා තියෙන්නේ වඳුරන් හට මාර්ගයෙන් එගොඩවීමට. වේල්සේද මෙවැනි දැල්වලින් සැකසූ ආරක්ෂිත සැකැස්මක් නියන් විශේෂයක් ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරනවා. සමහර මත්ස්‍යයින් බිත්තර දැමීම සඳහා උඩුගම් බලා පීනන්නේ ගංගාවේ ඉහළ ප්‍රදේශවල පැටවුන් බෝ කිරීමට. සැමන් මත්ස්‍යයා මේ සඳහා හොඳම උදාහරණයි. කැනඩාවේ උතුරු වැන්කුවර්හි බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ගංගාවල විශේෂ ඉනිමං වැනි විවුලන් සාදලා තියෙන්නේ ඒ මත්ස්‍යයින්ට උඩුගම් බලා පීනීම පහසු කිරීමට. ගිම්හාන කාලයේදී සාගරය වෙත ගමන් කරන ඉබ්බන් ආරක්ෂා කිරීම සඳහා උමගක් ඉදිකර තියෙන්නේ බටහිර ජපන් දුම්රිය සමාගම හා හෝබේහි පිහිටි සුමා ජල උද්‍යානය එක් කරන්න. මීට අමතරව ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඩේවිසී ඇති විශාල අධිවේගී මාර්ගයක් යටින් ගෙම්බන්ට මාරුවීම සඳහා ආරක්ෂිත මාර්ගයක් සකසා තියෙන්නේ සුබාදහමට හා ජෛව විවිධත්වය සඳහා ඔවුන් දී තිබෙන අවධානය ලොවටම කියාපෑමටයි. වසර 1963 ලේනුන් සඳහා විශේෂ පාලමක් ඇමරිකාවේ වොෂින්ටනයේ සාදා තියෙන අතර වර්තමානය වන විට සත්ව පාලම් රැසක්ම ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවල ක්‍රියාත්මකව පවතිනවා. තවත් මේ වගේ වටිනා තොරතුරු අරගෙන ඔයාව මං ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්නම්.